දරුවා ලැබෙන්න කලින්ම දැන් අපිට දැනගන්න පුළුවන්කමක් තියෙනවනි දුවෙක්ද පුතෙක්ද කියලා. ඉතින් අම්මයි තාත්තයි කලින්ම ඉඳන්ම ඒකට ලෑස්ති වෙනවා අපි දැකලා තියෙනවා. දුවෙක් නම් රෝස පාටලු, පුතෙක් නම් නිල් පාටලු. ඉතින් ළමයි මේ ලෝකේ එළිය දකින්නත් කලින් අම්මයි තාත්තයි එයාව නාවන්න බේසමේ ඉඳලා නිදාගන්න කොට්ටෝරිය වෙනකම්ම ලෑස්ති කරනවා. හැබැයි අද අපි කතා කරන්නේ නම් ඒ ගැන නෙවෙයි. අද අපි කතා කරන්න හිතුවා මැක්‍රම් වර්ගයේ සෙල්ලම් පටු ගැන. ගොඩක් අයට මෙහෙම කිව්වට මේක මතක නැතිවෙයි. හැබැයි ළමෙක් නලව ගන්න එයාගේ ඇස් මට්ටමට ඉහළින් එල්ලන කැරකෙන ගැජට් එක කියලා කිව්වොත් ඔයාලා හරියටම අඳුරගනී. පේපර්ස් කරන්න නෝට්ස් හදන්න කම්මැලි වගේද? මේ සේරම ප්‍රශ්න වලට එකම විසඳුම eduz e-school app එකෙන් ලැබෙනවා. eduz e-school කියන්නේ දැනුමින් පිරුණු ලෝකයකට ඔබේ ගමන් බලපත්‍රයයි. ඉතින් මේ ගැජට් එක කොහොමද මේ ඕටිසම් කියන රෝගී තත්ත්වය හඳුනා ගැනීම වළක්වන්නේ? අපිට උනත් අත්දැකීම් තියෙනවනේ පොඩි ළමයි කැරකෙන එල්ලෙන දේවල් දිහා හරි ආසාවෙන් බලන් ඉන්නපන්. ඔයාලා ඒකෙන් ලබන ආස්වාදය අපි හැමෝටම විස්තර කරන්න නම් ඕනිකමක් නැහැ. මේකෙන් අපි මතක් කරලා දෙන දේ ඉස්සරහට අම්මා කෙනෙක් වෙන්න හෝ තාත්තා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න ඔයාටත් ගොඩක් වැදගත් වෙයි. ශ්‍රී ලංකාවේ අංකයකේ YouTube නාලිකාව. හිතන්න ඔයාගේ අලුත ඉපදුන දරුවට කාලයක් යද්දි මේ ගැජට් එක නැතුවම බැරි වෙනවා කියලා. එයාව මේ ගැජට් එක නැතිව නලව ගන්න අමාරු නම් එතන පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙන්න මේ කුඩා කාලයේම ඕටිසම් රෝග තත්ත්වය හඳුනා ගන්න. ඔයාගේ අලුත උපන් දරුවා මේක දිහා හිතන්න ගොඩක් වෙලා එක දිගට දීර්ඝ කාලයක් බලාගෙන ඉන්නවා කියලා අන්න එතන ප්‍රශ්නයක් මතුවෙනවා. අපි හිතුවා මේ ගැන මෙහෙම උදාහරණයක් හරහා ඔයාලට පෙන්වලා දෙන්න. ඔයාලට මේ ගැන පෞද්ගලික අත්දැකීම් අනිවාර්යෙන්ම ඇති. ඔයාලා එක දෙයක් නිසා ෆෝකස් එකකින් බලන් ඉන්නපන්. ඒක අපිට හෝ ඔයාලට පහසුවක්ද? කට ඇරපු ගමන් ඔයාලත් කියයි නෑ කියලා. අපිට එහෙම අපහසුතාවයක් එනවා නම් මේ ඇස්වල ෆෝකසින් එකවත් හැදිලා නැති පොඩි බබාලා ගැන කවර කතාවක්. මේ හින්දා ඕටිසම් රෝගය හඳුනා ගැනීම වළක්වනවා වගේම විවිධ ස්නායු රෝග ඇතිවීමටත් හේතුකාරකයක් වෙනවා. තව ලොකු වෙද්දී ඇග්‍රෙසිව් ළමයෙක් බිහි වෙන්නත් මේක එක හේතුවක් තියෙනවා. බබා එයාගේ කොට්ටකේ එල්ලන ගැජට් එක දිහා බලාගෙන ඉද්දී අම්මා හෝ කවුරු හරි එයාව උස්සලා එයාගේ ඉරියව්ව වෙනස් කරන්න හැදුවොත් එතනම එයාට ලොකු බලපෑමක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි වගේම වීමේ ප්‍රවණතාවයත් වැඩි. ඒක නිසා මේ විච්ඡූරණ සෙල්ලම් බඩුව වෙනුවට එයාට හරියට තේරුම් අරගෙන පොටි ට්‍රේන් කතා විලාසය අල්ලගත්තොත් අම්මා සහ බබා අතරේ තියෙන අන්‍යෝන්‍ය බැඳීම ඇති වෙන්නට ගොඩක් උපකාරී වෙනවා. බබත් එක එයාලට අදාළ වෙන හැම ඇක්ටිවිටි එකක්ම කරන එක පුරුද්දක් කරගන්න. එයාගේ තාත්තාවත් ඒ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කරගන්න අමතක කරන්නේවා. බබා වටේ නිතරම ගැවසෙන අයටත් මේ ගැන දැනුවත් භාවයක් කරන එකත් අම්මගේ වගකීමක් වෙනවා. පුතෙක් නම් නිලෙන් සරසගන්න, ඒකට කමක් නැහැ. දුවෙක් නම් රෝස පාටින් සරසගන්න, ඒකටත් කමක් නැහැ. ඒත් එයාලගේ මානසික තත්ත්වයේ වගේම මානසික තත්ත්වයේ වර්ධනය වෙන සෙල්ලම් බඩු විතරක් එයාලට ළඟා කරන්න කියන එක ඉල්ලීම ආයේ ආයේ තවි කරනවා. ළමා සායනවලට සම්බන්ධ වෙලා මේ වගේ දරුණු රෝග කුඩා කාලයේදීම හඳුනගන්න ආකාරයේ දැනුවත් වෙන්න. එයාලා ඒ නිර්දේශ කරන උපක්‍රම ඔයාගේ ළමයාගේ ඕනම දෙයක් ඕනම රෝග විනිශ්චය කරගන්න ගොඩක් උදව් වෙනවා. දැන් ඔයාලට ඒක ගෙදර ඉඳන් උනත් කරන්න අවස්ථාවන් විවිධ රූපවාහිනී ආයතනයන් උදා කරලා දීලා තියෙනවා. ඒ වැඩසටහන් වල සාකච්ඡා කරන විශේෂඥ දැනුම ඔයාලා අම්මා තාත්තා හැටියට එකතු කරගන්න. මාකටින් කරන අයගේ බොරු මනස්ගාත පස්සේම වැටිලා එයාලා නිර්දේශ කරන හැමදේම ඔයාගේ බබාට හරියනවා කියලා අරගන්න එක දැන්ම නවත්වන්න. මොකද මේ මැක්‍රම් වර්ගයේ සෙල්ලම්බඩු නිසා ඕටිසම් කල්තියා හඳුනා ගැනීම අපිට කරගන්න බැරි වුණොත් ලොකු හානියක් වෙන්න පුළුවන්. අපේ ලෝකයේම හොඳ දේවල් තියෙන්නේ ටිකයි. ඒත් පිරිලම තියෙන ගොඩක් අහිතකර දේවල් වලින්. ඒ දේවල් වලට නොරවටි ඔයාගේ බබාව සෞඛ්‍ය සම්පන්නව කුඩා කාලයේ සිටම හදාගන්න. මේ වීඩියෝ එකේ අන්තර්ගතය වුණ තොරතුරු යොදාගනී කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ආදරේ මම සමුගන්නවා. ඔබට සුබ දවසක්, ආශිර්වාද බොහෝ වේවා.